දුලක් නහිමියන්ට සැත්තැමර් මාසේ ඇතිවන පළාපල විශ්සරය සමග රාජෝග ඉදනාකාරයත් ගති ලක්ෂණ පිළිබඳවත් සමහන් කරනවා සාමාන්‍ය දනුලක් නහිමියන්ගේ රූපස්ුභාවගන කතාගරු සම්පූර්ණ බැඩුණුදේ ලක්ෂණ වලින් සමන්විත රූපයක් පලල් නලල මහර විට ප්‍රමාණයට වඩා කුසාය දික්නාසේ පරුවන්වන් ඉසකෙස් රතු පැ සමෝ සම සතු පැහැ ගන්න නො. අංගසම්පූර්ණ රූපයක් ඇති ඇතමයි දඩුලක්ව මිෝ ඇටියට පෙන්වාදී ලතියෙන්නේ. මෙතනදී ගතිගුණ ගැන කතාකරොත් කුරුහිමි දනුලක්නෙන් උපන් අයගේ ගති ගුණ ගැන කතා කනවා ඉතාම තාගීවන්ත පුද්ගලය තමයි දනුලක්න කාරයු කෙලින් වැඩ කරන රජු පැති පැත්ති අය පුතුල් ගැඹුරු අදහස් තියනු ඒ වගේම ක්‍රියා කරනය. උසස්සීමේ මතු බලාපොරොත්තු තියගින් ජුක්තිය දිවිමෙන් සලකරන අන්නකුටට හෝ වෙන කෙනෙකුටට අයුත්තක් කරනවට ඉවසය නොහැකි ගත්තිය යුක්තිය වෙනුවෙන් සටන් කරන්න සූදානන්න අය තමයි දනුලක් නැහිමිය. දනු රාශය උපන්න අය ගති දෙකක් ඇති අය. වක් කිසි ගරුසරුවක් නැතු ඕන දෙකට ඉදිරිපත් කරදර විනිනවා. වර බොහ ඉවසිල්යෙන්සිෙහි කල්ලපනාවෙන් සකසුරුවන් කමින් යුතුව කටයුතු කරනවා. ඕනෑම අලුද්දයක් දනුලක්නකානට අලුත් නෑ. බාරගදධ්‍යය කිරීමට ගන්නා දහිරිය වටිනා දායා දෙයක්. යුත්ති ගඩුප භාවය නිසා නිත්‍යානුකූල නූදේ නොකරයි. දඩු ලක්නකාරය තමාගේ ඕනෑකමින් අඩු මඟට නොබසී. සෑම විටමයින් බේරීමට ප්‍රයන්ත දරනවා මිතුුණ ලක්නකාරය පටගත් වැ පටගත් වැඩය නොකර අතපසු කරන්නත් මෙන්ම ඊට පෙතිවුරුද්ධව තමයි දනු ලක්න හිමියෝ වැඩ කරන්නේ පටන්ගත්්දි අවසාන නොකර වෙන වැඩක යෙදෙන් එන දනු ලක්නකාරය එක ඉතාම හොද තත්ත්වයක් ඇටියට පෙන්වා දෙන්න පුළුවන් කමතියෙනවා. ඉති රෝග පීරාවශයෙන් ගත්තෝ තුනටේ ඒ අවට ප්‍රදේශවල රක්තවාතය නියම ක්‍රමාණුකූල ශරීරයන්තය වැඩ නොකිරීම උගුරේහා සෙම් නාලේ රෝග අර්සස්කෙඩි කකුල් ඉදිමීම කකුල්වල කළුලේ නහර මතුවීම මෙ තමයි රෝග ලක්ෂණ ලෙස දනුලක්න හිමියන්ගේ පෙන්නවල දීලා තියෙන්නේ දනුලක්කයෙන් උපන්නයට පසිංගල් මැනික් පලදින එක හොඳයි පුෂ්පරාගය ලෝ සපාමැනික් පලදින එක හොඳයි කියල පෙන්වා දෙන්න පුළුවන් කම තියෙනවා එතකොට දනුලක් න හිමියන්ගේ රාජෝග ගැන කතා කරනකොට අපි රාජෝග ප්‍රධන රාජෝග වර්ග කීපයක් තියෙනවා කියලා අෙකුප ලක්නවලට පෙන්වා දුන්න වගේම මෙතන දනුලක්න හිමියන්ටත් මේ රාජෝග ඇතිවනා ආකාරය පිළිබඳව වෙනවෙනම පවසන්න ලෑස. විශේෂයෙන් දනුලක්න හිමියන්ගේ ලක්න අදියෝගයක් හැදෙන ආකාරය ගැන කතාකොරු. දනුලක්න හිමියන්ගේ කීන්දරේ හයවැන්න හත්වන්න අටවැන්නේ. ද් ගරු සිුර කියන සබගහයතුන් දෙෙන මොනාකාරයෙන් තැම්පත් වනර් ඒ ලක්නාා අදියෝගේ ල සහඳුන්වනෝ ඒම නැත්නා උපතෙදි චන්ඩය හිටපුුරාශිය එක කියලා වං අත පැත්තර ගැනගෙන ගියෝත් ඊරංගටුවදල කොටුව දෙක කියලා අන්නේ චන්ඩයගෙන් හයාතාටේ ගුරු බුදු සිකුරු ඉන්නවනං එවැනිට චන්ඩාධියෝගෙ තියෙනවර වයින්දරාජ භක්ෂර තිබ්බවාගේ පංජරාජ පක්ෂ තිබේ ලක්නෙෙන් හයාතාටේ නෙමේ චන්ඩේගෙන් හයාතාටේ බුද් ගුරු සිකුරුත ඇම්පත්වීම. ඒ බලයෙන් තමයි ඒ රාජග ඒ රාජෝගය ඇති වන කේන්දරී ඉතින් පන්ත්‍රීක කෙනෙක්තුර දේශ පාලසේසේ හෙළොමුපුතුවට ගියයි රජෝගෙ තිබ නිසා. ඒ වගේම යි ගජකී ශරී කියන රාජෝගගේත් පංච මහ රාජෝගලඟට බලවත් තුංවෙනි පන්තිට ගැනෙන රාජෝගයක්හේක. ටපු ජනාධතිපතිට මෛත්‍රවල් සිෂයන්ට තිබ්බේක ඒ වගේ නීචප විපරිත රාජෝග තියනක චන්ඩිකාට තිබ්බ ජයාට තිබ්බ මේ පිළිබඳවත් සඳහන් කරනවා විශේෂය මේ අපේ කවුද දනුලක්න හිමියන්ට සක්ෂේෂන බලයෙන් පංචමහ රාජෝගය හැද ආකාරය පළමුුවෙන් සඳහන් කරන ගුරු ග්‍රහය ලක්න ඉන්නව නං ඔබඒ පංචමහාරාජෝග එක අපි ගුරුවන්ස පංචමහා රාජෝග කියලා හඳුන් වනො මීන සිකුරු උච්ච වෙලා ඉන්නවන ගතර වෙන්න ඒක මාලවී පං්චමහරාජෝගේ මිතුනේ බුද හත්වෙන්න ඉන්නවන එක බද්‍ර පංචමහරාජෝගේ කන්න රාශීය බුද දස වෙන්න ඉන්නවන්න ඒකත් බද්‍ර පංචමහ රාජෝගේ මෙන්න මෙයා කාරයට රාජෝග, පැන නැගෙනවා පංචමහරජග පැන නැගෙනවා දනුලක්න හිමියන්ට දනුලක්න හිමියන්ගේ නීචබංග රාජෝගය හැදන්නේ ගුරු සිකුරු නිචමංග රාජෝගයක් හැදන්නේ උච්චග්‍රායෙක් සමඟ නීචරාහිත්්‍යයන් පත්වීමෙන් ඒ අනුව බලනකොට මකරරාශයේ කුජ දෙවැන්න උච්චවීමෙන් ගුරු නීචවීමෙන් ච ංගරාජෝගගේ හැද නිට පසේ හතර වැන්නේ මීනරාසී සිකුරු උච්චලා බුද නීචවීමෙන් නීචබංග රාජෝගය හැදෙනවා පස්වැන රවි උච්චවෙලා මේසරාචීයේ සනි නීචලා නීචබංගරාජෝග හැදෙනවා කටකරාසය ගුරු උච්චවෙලා කුජ නීචවෙලා අටවැන්නේ හැදෙනවා ක්‍ය අරාසය බුද් උච්චවෙලා සිකුරු නීචවෙලා දසවෙන්නන්නේ හැදෙනවා ුරාය රවි ච්චවෙලා කොළොස්සන්න සං සමග නීචවීම නීච ංඟ රාජෝගය හැත්දෙනවා. විපරිත රාජෝගයක් යැදන්නේ කේන්දරේක හාය අට්ට දොළහා අධිපතිෝ තුන් දෙනාම එක්කට හරි දෙන්න එක රාශයක එ තනයම තවරාශයක මොන්න විදියට හිටියත් මේ තුන්දෙන හයට දොළහ ඉන්නවන්නම් ඒ විපරිත රාජයෝග නොසිත්ස සුබ පල දෙන රාජෝගයක් හැටියට ජයෝතිර විද්‍යාවය පෙන්වා දෙන්න පුළුවන්. ඒවාගේම අර මෛන්ත්‍රරිපාලට තිබ්බ ගජකේ සේරාජෝගය ඔබේ කේන්දරේ තියනෝද වලන්න රාසි දොලාහහි මොන් ඕනම රාශියක. සන්දුු ගුරු එකට දම්පත්තලා ඉන්න ඕනම් ඒකට කියන්නේ අපි ගජකේචරී රාජෝග. ඒ පැනනගෙනආකාර දෙකත්තින සංයෝග වෙලා ඉඳීමෙන් ගුරුයි සඳුයි. ඊලමට සස්සම දුස්්‍යය, සස්සම දුෘ්්‍රිය කියන්නේ මූනට මූුණ පේනවා. එකට හත හතරට දහාය දෙකටට තුනට නමේ කොළ හට පහ දොලාට හාය. අන්නේ රාජිවල එකේ ගුරු ඉන්දද සඳු හතේ ඉන්නවන ඒක ගජකේසිරි රාජෝග. එක්ක සඳුව එකේඉදලා ගුරු හත්තේ එකක මොනවිදිහයට හීතයක් තියෙනවා. දෙකාටටඒවගේ තුන නමේ හතර දහාය එකොලාහ පාහ අය දොලාහා ඒ මොනාකාරෙන් මේ දෙන්න සස්සම දුෂ්ටයෙන් ඉන්නවන. ගජක සිරි රාජෝගගේ සජිත් ප්‍රම දාාසරත්වයක තියෙනවා ඇමෙරිකාවිී බිල් කීන්ටන් ජනාදීපතිවරයට තිබ්බ මේ සිදුුම වන්්ඩානායක මැතිනීර තිබ්බ මෛත්‍රපාල තිබ්බ කියලමම පැවසුව බිජ්්‍යාලන්ද දහනා එක කියලා දකුණු පලාාතේ කෙනෙක් හිටියා එක කාලේ උු දේශපාලත්නිය මනිස්මාව කියන්න නාමන් තමයි ඔව හැඳුන්නුව මේ රටේ තරුණ පිරිස්සේ කාලේ. ඒ කාලේ තුළඌ මේ බණ්නාාදායකට හදිසය වැඩි වැදීමත් එක්කම අද්‍රමාත්‍ය තන තුර ඉදුරුඳල හයමාසන් මේ රටේ අග්ගාමාත්‍ය වශයෙන් කටයුතු කර ආචාරය විජාණන්ද දායනකව ඇතුමාගේ කන්දර මේ රාජෝග තිබදන් සජිට්ටත් තියෙන නිසා ඉදිරියේ සජිට්ටත් චාන්සකක් එන්න බොහෝදුරට ඉඩ තියෙනවා. එතකොට විිපරිත රාජෝග ගැන මම සඳහන් කරා ඔබට නීචමංග රාජෝගයන උදාහනයක් එනවා ඇමරිකාවේ බිල් කින්ටන්ට පස්සෙ බිහි වෙච්ට ජනාධිපතිවරයා ඔහුට තිබ්බ නීචංග රාජෝගයක් උදාහන්න වශයෙන් පාවසන වන ඇති මේ රටේ පාලිමේන්තුවෙන්නොේ භාගකට බාගකට රාජෝග තියනවා රාජෝග නැතියට ඉති මැතිය මැතිකංගන්න අමාරුවයි. ලක්නා දීව චන් රාජෝගය හැදනාආකාරය අම් මුලදම සඳහය කර ලක්නයෙන් හයා තටේ සුභග ්‍රාහයන බුදුගුරු සිකරු ැන්පත්වීම නැත්තන් චන්ඩයගෙන් හයා තටේ බුදගගුරු සිකුරු තැන්පත්වීම ඒ ආකාරයට යදීමෙන් ඔබට ඔබගේ රාජෝගටක බලාගන්න පුළුවන් එතකොට දනුලක්න හිමියන්ගේ සැත්තමර් මාසේ පලාපල ගැන කතා කරනකොට නුලක් නහිමියන්ගේ කේන්දරේ පස්සවැන්නේ රාහුගුරු ගෝචටරගමන එ දෙදෙනවා අටවැන්නේ සි ගෝචරගමනදේ දෙනවා එතකොට නමවැන්නේ රවිබුද්ධ දසවැන්නේ කුජ කේතුව කොලොස්වැන්නේ ගෝචර පලයෙදෙන සැත්තමන් මාසේ තුළ කුජ මහා දසා සිකුරු මහා දසා ගුරු මහා දසා අතුරු දසා විදසා ගත කරන දනුලක්න හිමියන්ට ලොතරයිවාසන හදිසි දනලාබ රැකියාවේ උසස්සී ඉඩකඩම් දේපල පියවුරුමය ලැබෙන්න අවස්ථාව උදාවෙන මාස සැත්තාම මාසේ ඉඩකඩම් නිවාස දේපල උරුම වන උච්ච දනු ලක්නමියන්ට. ඒක හොදර මතක තබාගන්න එ දනුලක්නහිමියන්ට රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වෙනවන ම්. අපිකරුවෙක් වෙලා විදායකශයණයට යන්න බලාපරොත්ව වෙන දනුලක් නහිමියයකුටනම් මේ අවස්ථාව ගොඩක් හොඳ වෙනවා ඉතින් දනුලක් නහිමියන්ගේ සැත්තමන් මාසේ පලාපළ විස්්තරය අවසන් කරනවා ජයවේවා තෙරුවන් සරලා